මධ්‍යමපළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම දැක ගන්න පුළුවන් ගොරක කොලෙස්ටරෝල් පාලනය සහ බර අඩු කර ගැනීමට බොහෝ දෙනා භාවිත කරනවා. ඒ වගේම ව්‍යංජන රසවත් කිරීමට භාවිත කරන අපනයනික කුළුබඩුවක්. හරිතල සමග එකතු වන ඔබට ආයුබෝවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොරක වේලන ආකාරය සහ ගොරක පැලයක් හිටවගන්නේ කොහොමද කියලා. බීජයකින් පැලයක් හිටවා ගන්න ආකාරය සහ නිවැරදිව ගොරක පෙළ ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අදම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම අපි ගොරක වේලන ආකාරය දැනගෙන ඉන්පසුව කොහොමද බීජයකින් පැලයක් ලබා ගන්නෙ කියලා අපි ඉගෙන ගනිමු. ප්‍රථමයෙන්ම අපි ගොරක ගෙඩියෙන් මදේ ඉවත් කරගත යුතුයි. ඉතින් මේ තියෙන්නේ පැහිලා වැටුණු ගෙඩියක්. ඉතින් මේකේ මදේ අපි ප්‍රථමයෙන්ම ඉවත් කරනවා. මේක තමයි මදේ. ඉතින් සියලුම ගෙඩිවල මදේ ඉවත් කරලා තමයි අපි වේලන්න භාවිත කරන්නේ. මේ තියෙන ගොරකම දෙයි. ඉතින් මේක සාමාන්‍ය කුරුල්ල ආහාරයට ගන්න කුරුල්ල විතරනේ. ලේන්නු, දඬු ලේන්නු, රිලව් වගේ අය මේක ආහාරයට ගන්න. මේක ඇත්තටම රසයි. ඉතින් එහෙම කාලා ගිහිල්ලා කොහේ හරි ජරා කරපුවම තමයි ඇටේ දිරවන්නේ නැතුව සමහර ලාවට පැලවෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට චූටි කෑල්ලට ගොරක කඩා ගන්නවා. ඊට පස්සේ ඒ කඩාගත් කෑලි ආයෙත් සැරයක් අපි දෙකට මැදින් කපා ගන්නවා. ඉතින් දෙකට මැදින් කපා ගත්තාම ඉක්මනට වේලෙන්න බලනවා. ඉතින් වර්ෂාව කාලේ සාමාන්‍යයෙන් අවුව නැති නිසා අපේ ගැමියෝ මෙන්න මේ ආකාරයට ඉරටුවකට ගොරක එකතු කරලා මේ දුම් මැස්සේ එල්ලලා තියෙනවා. ඉක්මනින් වේලෙන්න මහා පරිමාණයෙන් නෙවෙයි, සාමාන්‍යයෙන් කිලෝ 1ක් 2ක් වගේ. වර්තමානයේ නම් ඒක කරන්න අපහසුයි. මොකද බොහෝ ජනතාව මේ දවස්වල භාවිතා කරන්නේ ගෑස් ලිපවල නිසා. ඉතින් ඒ නිසා අපිට වෙනත් විකල්පයක් විදිහට දුම් මැස්සක් හදලා ඊට යටින් පොල් එලි දාලා රත් කරලා ඉක්මනට වේලා ගන්න පුළුවන්. ඊට වඩා සාර්ථකම ක්‍රමය අවුවේ වේලා ගන්න ක්‍රමය. මේ ඔබට දැක ගන්න පුළුවන් අවුවේ වේලා ගන්න ආකාරය. මේ තියෙන පළවෙනි දවස. ඉතින් ඒ වගේම දෙවෙනි දවස වගේ වෙනකොට අපිට මෙන්න මේ ආකාරයෙන් තියෙන දැක ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි දවස වෙනකොට මෙන්න මේ වගේ චූටිවට ඇකිලිලා තියෙනවා. අපිට දවස් 4කින් පස්සේ අපිට මේ හොඳින් වේලාගෙන ගබඩා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගබඩා කරගන්නකොට සාමාන්‍යයෙන් තිබ්බ පළවෙනි තිබ්බ කිලෝ ගන්නට වඩා 3 එකකට වගේ අඩු වෙනවා. ඒ කියන්නේ කිලෝ 60ක් තිබ්බොත් කිලෝ 20කට වගේ ප්‍රමාණයකට බර අඩු වෙනවා. සාමාන්‍ය විශාල ගහකින් අපිට කිලෝ 60ක් 70ක් කඩා ගන්න පුළුවන් අමුවේ. වේලා ගත්තට පස්සේ ඉතින් අපිට කිලෝ 20ක් වගේ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වර්තමානයේ මේවා රුපියල් 400කට වගේ මිලකට අලෙවි වෙනවා. දැන් අපි බලමු මේ බීජය පැල කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ප්‍රථමයෙන්ම බිමට වැටිච්ච ගොරක ගෙඩියක් තෝරගෙන එහි මදේ ජල බඳුනට දමාගත්තා. ඉතින් ඒ ජල බඳුනෙන් අපි මේ හොඳින් හොදා ගන්නවා. සාමාන්‍යයෙන් ඇතුලේ තියෙන කළු පාට ඇටේ පේන තෙක්ම
ඊට පස්සේ අපි සාමාන්‍ය පස් කියන්නේ සාමාන්‍ය මතුපිට පස්ගෙන මෙය ඉතා ගැඹුරට නොවනසේ පොඩි සිදුරකට දාලා පස් වලින් වහනවා. ඉතින් අපි බීජ දමා ගත යුත්තේ තිරස් අතට. ඒ කියන්නේ හරහට වැටෙන පරිදි. කෙනෙක් ගහෙන් බිමට වැටෙනකොට හරහට තියෙන ඒ ආකාරයට තමයි බීජ පැලකල ගත යුත්තේ. පස්සේ අපි මේට ජල ස්වල්පයක් එකතු කරනවා. ඉතින් මේ පැලවෙන තෙක්ම අපි මෙහි තෙතමනේ රඳවා ගත යුතුයි. ඒ වගේම මේ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ මාස 3ක් පමණ ගිහින් හොඳින් වැඩුණු පැලයක්. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ මාස 6ක් 7ක් වගේ වැඩුණු පැලයක්. ඉතින් අපිට මේ ශේෂ්ත්‍රය දැන් හිටවන්නත් පුළුවන්. ඊට වඩා අපි මේ අවුරුද්දක් එකහමාරක් තියලා ශේෂ්ත්‍රය හිටවනවා නම් වඩාත් හොඳයි.